Welcome to Phoenix Solar Solutions. අද අපි කතා කරමු 40 kilowatt onboard system එක ගැන. හැමදාම කතා කරන්නේ අපි කරන පොඩි පොඩි systems ගැන. ඒ කියන්නේ 5 kilowatt onboard, 5 kilowatt hybrid මේ 5 kilowatt systems ගැන තමයි අපි ගොඩක් කතා කරේ මෙච්චර කාලෙ. ඉතින් අපි හිතුවා 5 kilowatt ගැනම කතා කරන්න නැතුව පොඩ්ඩක් ඉරඩා capacity එකෙන් වැඩි systems ගැනත් පොඩ්ඩක් customers ලත් එක්ක කතා කරොත් හොඳයි කියලා. එහෙනම් අපි හිතුවා මේ 40 kilowatt onboard system එක සහ ඒ ගැන විස්තර කතා කරන්න මේක design කරද්දි මොනවද අපි consider කරපු සාධක සහ කොහොමද project එක උනේ සහ මේකේ performance එක මොන වගේද කියන එක සම්බන්ධව. හරි ඉතින් මේ කස්ටමර් ඉස්සල්ලාම අපිව සම්බන්ධ කරගත්තාම එයාගේ අවශ්‍යතාවය අපිට පැහැදිලි කරා. එතකොට මේ කස්ටමර් අවශ්‍ය වුණේ net accounting system එකක්. ඒ කියන්නේ එයාගේ gedara consumption එක 0 කරගන්න අතරතුර වැඩිපුර generate කරන units වලට payment එකක් ගන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් මේ site එකට ගිහිල්ලා අපි assess කරලා බැලුවාම මේ site එකේම නැත්තම් මේ මේ කස්ටමර් ගේ තිබුණේ single phase 30 ampere connection එකක් utility provider leco lanka electricity company එක. ඉතින් ලෙකෝ එකේ regulations වල හැටියට single phase 30 ampere connection එකකට අපිට 40 kilowatt system එකක් connect කරන්න බෑ. ඉතින් 40 kilowatt system එකක් කරන්න අවශ්‍ය නම් අපිට මේ single phase 30 ampere connection එක 3 phase 60 ampere වලට upgrade කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේක අපි මුලින්ම customer ට පැහැදිලි කරලා දුන්නාට පස්සේ එයාගේ අනුදැනුම සහ කැමැත්ත මත අපිට සිද්ධ වුණා මේ gedara wiring එක single phase වල ඉඳන් 3 phase වලට upgrade කරලා contract demand එක එහෙම නැත්නම් connection එකත් 3 phase 60 ampere connection එකට upgrade කරන්න. ඉතින් මේ procedure එකේ මුලින් ඉඳන් මේ connection upgrade එක ඊට පස්සේ system installation එක chartered engineer certification එක මේ හැමදේම අපේ Phoenix Solar Solutions company එක හරහා අපි customer ට සම්පූර්ණයෙන්ම කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ මේ මූලිකව කරගන්න ඕන දේවල් ටික කරලා ඉවරනාට පස්සේ සාමාන්‍ය මේ කනෙක්ෂන් අප්ග්‍රේඩ් එකට ඔය වයරින් එක කම්ප්ලීට් වෙන්න ඊටකට අපිට සතියක්කමාරක් වගේ කාලයක් ගත වුණා. ඉතින් මේකෙන් පස්සේ තමයි අපි සෝලා සිස්ටම් එකේ වැඩේ පටන් ගත්තේ කියන්නේ මේකේ ඉන්ස්ටොලේෂන් එක පටන් ගත්තේ. ඉතින් මේ කස්ටමර්ගේ අවශ්‍යතාවය තිබුණේ සාමාන්‍යයෙන් මේ ඉන්වෙස්ට් කරන amount එක අවුරුදු 3-4ක් ඇතුළත යට recover කරගන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් මෙතනදී අපි ඉස්සල්ලාම මේ කස්ටමර්ගේ වහලේ assess කරලා බැලුවට පස්සේ අපිට solar panels උපරිම දාන්න පුළුවන්කම හම්බුනේ 65ක් 70ක් අතර ප්‍රමාණයක්. මොකද මේ clearance තියන්නත් ඕන maintenance වලට. ඉතින් මේ හැමදේම consider කරාම මෙතන පොඩි roof area එකේ constraint එකක් අපිට තිබුණා. Roof area එකේ මදිකමක් තිබුණා. ඉතින් ඒ හින්දා අපිට සිද්ධ වුණා panels 70කට PVR එක limit කරන්න. එතනදී අපි Jinko 590 volt panels 70ක් මේ system එකට use කරා. ඒත් එක්කම Goodwee 36 kilowatt inverter එකක් තමයි අපි use කරලා තියෙන්නේ. Main inverter එක හැටියට. මෙයාගේ strengths 6ක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට orientations 6කට මේ panels fix කරන්න නිදහස අවකාශය හම්බ වුණා. මෙතනදී තවත් විශේෂ කාරණයක් තමයි මේ customer ගේ වහලේ එක orientations keep එකට තියෙන වහලයක්. ඒ කියන්නේ අපි කියන්නේ පළ keep එකට තියෙන වහලයක්. එතනදී අපිට මේ strings 6ක් එහෙම නැත්නම් MPPT inputs 6ක් connect කරන්න පුළුවන් වෙච්ච එක ලොකු වාසියක් වුණා. ඉතින් ඊළඟට මේ customer තිබුණ ගැටලුවක් තමයි මේ system එක install කරාට පස්සේ එයාට කොච්චර minutes ගානක් generate කරගන්න පුළුවන්ද කියන ගැටලුව. ඉතින් මේක හුඟක් අය දින ගැටලුවක්. මේ මාසෙට generate වෙන minutes ගාන රඳාපවතින සාධක ගොඩක් තියෙනවා. අපි use කරන panel වර්ගය ඊට පස්සේ ස්ථානය ඊළඟට panels සවි කරන වහලේ දිශානතිය inverter එකේ brand එක අපි යොදාගන්න MPPT inputs ගාන strings ගාන මේ වගේ ගොඩක් සාධක තියෙනවා. ඉතින් මේ මාසයකට generate කරන්න පුළුවන් units ගාන තීරණය වෙනවා. ඉතින් මේ වගේ දේවල් අපි කාටවත් ඇහෙන් බලලා නිකන් හිතට එනවට කියන්න බෑ. මේ වගේ දේවල් තීරණය කරන්න පුළුවන් එහෙම නැත්නම් generation එක predict කරන්න පුළුවන් software තියෙනවා industry එකේ පාවිච්චි කරන. ඉතින් අපි මේ customer ට ඉස්සරලාම මේ system එක අදාළව simulation එකක් කරලා මාසයකට කොච්චර minutes ප්‍රමාණයක් generate කරන්න පුළුවන්ද මාසයකට කොච්චර ආදායමක් එනවද සහ අවුරුද්දට කොච්චර ආදායමක් එනවද maintenance වලට කොච්චර ප්‍රමාණයක් වියදම් කරන්න ඕනද මේ වගේ හැම දෙයක්ම
මේ සිමියුලේෂන් රිපෝට් එක හරහා අපි කස්ටමර්ට ඉස්සෙල්ලාම එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් වැඩි සිස්ටම්ස් වලට යනකොට අනිවාර්යෙන් සිමියුලේෂන් එකක් කරලා කස්ටමර් සිස්ටම් එක ගැන පැහැදිලි කරන එක අනිවාර්යෙන් කරන්න ඕන සාධකයක්. මොකද මේ ජෙනරේෂන් ප්‍රෙඩික්ෂන් කියන එක අපිට නිකන් කටවචනයෙන් විතරක් කියන්න බෑ. හරි, ඉතින් ඊට පස්සේ මේ හැමදේම කතා බහ කරගෙන කස්ටමර්ටත් පැහැදිලි කරලා එයාගෙත් අනුදැනුම මත අපි ඉන්ස්ට්‍රොලේෂන් එක පටන් ගත්තා මේ කනෙක්ෂන් අප්ග්‍රේඩ් වුණාට පස්සේ. ඉතින් මේකෙදී අපි ලෙකෝගෙන් ක්ලියරන්ස් ලෙටර් එකක් වෙනම අරගෙන තමයි ඉන්ස්ට්‍රොලේෂන් එක පටන් ගත්තේ. හැම සයිට් එකේ වගේ ඉස්සරලාම අපි සෝලා පැනල්ස් වහලේ කරලා වහලේ ෆික්ස් කරලා ඊට පස්සේ ස්ට්‍රිංග්ස් වලට හරියට බෙදලා ඉන්වර්ට් කරනකම් වයරින් එක අපි කරලා තියෙනවා. මෙතනදීත් අපි අපේ සුපුරුදු විදිහට සෝලා පැනල්ස් වලින් එන නෙගටිව් කන්ඩක්ටර්ස්, පොසිටිව් කන්ඩක්ටර්ස් සහ ඇතින් කන්ඩක්ටර්ස් වෙන් කරලා තියෙනවා, සෙපරේට් කරලා ස්ට්‍රිංග්ස් 6කට අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට SPDs 6ක්, ෆියුසර්ස් 6ක්, ඊළඟට අයිසොලේටර්ස් 6ක්, එහෙම නැත්නම් MCB 6ක් අපි DC සයිඩ් එකේ යූස් කරලා තියෙනවා. මොකද මෙතනදී ඔරියන්ටේෂන්ස් කීපයක් තියෙන නිසා අපි ස්ට්‍රිංග්ස් 6ම යුටිලයිස් කරලා තියෙනවා මේ සිස්ටම් එකේ. ඉතින් ඊළඟට අපේ ඉන්වර්ටර් ගැන කතා කරාම අපි මෙතනදී යූස් කරලා තියෙන්නේ ගුඩ්වී 36 kW ඉන්වර්ටර් එකක්. මේකට අවුරුදු 10ක වක්කීම් කාලයක් හම්බ වෙනවා. සහ ඉන්ටර්නැෂනල් වොරන්ටි එකක් තියෙන්නේ. මේ වොරන්ටි එක ඔන්ලයින් චෙක් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට ඕන වෙලේක ඉන්වර්ටර්ගේ සීරියල් නම්බර් එක හරහා. ඉතින් මේ අපේන් කරගන්න සිස්ටම්ස් වලට අපි ඉන්වර්ටර්ස් වලට 1-to-1 රීප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ ඉන්වර්ටර්ගේ මොකක් හරි දෝෂයක් වුණොත් ඉන්වර්ටර් එක අපිට අරන් යන්න ඕන වුණොත් මොකක් හරි ප්‍රහයකට කියන්නේ ගලවගෙන අපේ ඔෆිස් එකට අරන් යන්න ඕන වුණොත් අපි ඒ වෙනුවට රීප්ලේස්මන්ට් යුනිට් එකක් දීලා තමයි ඉන්වර්ටර් එක අරන් යන්නේ. ඊට පස්සේ අදාළ ට්‍රබල් ෂූටින් එක කරලා ඉන්වර්ටර් එක ඔරිජිනල් ඉන්වර්ටර් එක රීප්ලේස් කරනවා. අපි දාපු බෑකප් යුනිට් එක අරන් ගිහිල්ලා ඉතින් මේක ඉන්වර්ටර්ගේ අවුරුදු වොරන්ටි කාලේ පුරාවටම අපෙන් ලැබෙන සර්විස් එකක් අවුරුදු 10 පුරාවටම. ඉතින් ඒකට අපි අමතර අය කිරීමක් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ ක්‍රමවේද හරහා අපි සිස්ටම් ඩවුන් ටයිම් එක අවම කරගන්න කටයුතු කරනවා. ඉතින් මේ සිස්ටම් එක අපි ඉන්ස්ටෝල් කරලා සුපුරුදු විදියට විශේෂම කරපු දෙයක් තමයි ඈර්තින් රෙසිස්ටන්ස් මෙෂර් කරපු එක. නැත්තම් ඈර්ත් රෙසිස්ටන්ස් ටෙස්ට් එක. මොකද මේ සෝලා සිස්ටම්ස් වල ඈර්තින් නෙට්වර්ක් එක විතරක් අපි හරියට අරේන්ජ් කරලා වැඩක් නැහැ. මේ සර්ජස් ග්‍රවුන්ඩ් වෙන්න නම් ඈර්ත් රෙසිස්ටන්ස් එකත් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පොළොවට අපි සම්බන්ධ කරන ඈර්ත් රොඩ් එකයි පොළොව අතර තියෙන රෙසිස්ටන්ස් එක සාමාන්‍යයෙන් නියමිත අගයකට වඩා අඩු වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි ලංකාවේ බහුතරයක් අපිට හම්බෙන සොයිල් කන්ඩිෂන්ස් ගත්තොත් ඕම්ස් 10කට වඩා සාමාන්‍යයෙන් ඈර්ත් රෙසිස්ටන්ස් එක අඩු වෙන්න ඕනේ. ඉතින් මේ සයිට් එක අපි ඈර්ත් රෙසිස්ටන්ස් චෙක් කරලා බලලා කස්ටමර්ට අපි දැනුම් දීලා ඈර්ත් එන්හාන්ස්මන්ට්ස් වලට යන්න ඕන නම් ඒ ගැන අපි දැනුවත් කරලා මේ ඈර්ත් රෙසිස්ටන්ස් ටෙස්ට් එක කරලා සිස්ටම් එක අපි කමිෂන් කරා. හරි, ඉතින් ඊළඟට අපි මේ සිස්ටම් එක කමිෂන් කරාට පස්සේ සාමාන්‍යයෙන් මාසයක් එකමාරක් වගේ මොනිටර් කරලා සිස්ටම් එක හෑන්ඩ් ඕවර් කරා. ඉතින් මේ සිස්ටම් එකේ කස්ටමර්ට දෙන වාසි ගැන කතා කරොත් එයාට එයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 වෙනවා. ඒක පළවෙනිම වාසි. ඊට අමතරව මේ සිස්ටම් එකෙන් ජෙනරේට් කරන වැඩිපුර යුනිට්ස් ඉඳලා එයාට මාසයකට ආදායමක් හම්බ වෙනවා. උදාහරණයක් හැටියට මේකෙදී අපි හිතුවොත් මාසෙට ජෙනරේට් කරන යුනිට් සේරම ග්‍රිඩ් එකට එක්ස්පෝට් කරනවා කියලා කස්ටමර් සාමාන්‍යයෙන් රුපියල් 170,000 වගේ මාසික ආදායමක් මේ සිස්ටම් එක කරා එයාගේ බැංක එකට ඩිපොසිට් වෙනවා. ඉතින් මේක හොඳ ආයෝජන අවස්ථාවක් මේ වෙලාවේ තියෙන. මොකද බැංක ඉන්ටරෙස්ට් රේට්ස් වලට වඩා සෑහෙන බෙනිෆිට් එක වැඩි මේ සෝලා සිස්ටම් එකට ඉන්වෙස්ට් කරන එක. මොකද අවුරුදු 20ක් යනකම් මේ ආදායම මේ විදිහට වෙනස් වෙන්නේ නැතුව මේ කස්ටමර්ට හම්බ වෙනවා. හරි, ඉතින් අවසාන වශයෙන් අපි බලමු මේ සිස්ටම් එක කරනකොට අපිට මොනවද මුහුණ දෙන්න වුණ ප්‍රශ්න සහ චැලෙන්ජස් මොනවද කියන එක. පළවෙනිම දේ තමයි කස්ටමර්ගේ අවස්ථාවේ තිබ්බ net accounting එකක් 40 kW සිස්ටම් එකක් කරගන්න එක. ඉතින් එයාගේ තිබ්බ single phase connection එකක් අපිට මේක connection upgrade එකට යන්න වුණා සිස්ටම් එක install කරන්න කලින්. මේක තමයි පළවෙනිම challenge එක අපිට තිබ්බ. ඉතින් ඒක අපි සාර්ථකව එනිම කරගත්තා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න තමයි කස්ටමර්ට අවස්ථාවේ තිබ්බට 40 kW එකට යන්න වහලේ roof area එක මදිකම ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද සාමාන්‍යයෙන් අපි 40 kW system එකක් කියන්නේ 40 කියලා කියන්නේ inverter එකේ rated power එක rated capacity එක. ඉතින් panels දාන්න ඕන 44 kW වගේ වෙනකන් normally 10% oversize කරන්න ඕන. ඉතින් ඒක අපිට කරගන්න බැරි වුණා. අපිට maximum යන්න පුළුවන් වුණ PVR capacity එක 41 kW වගේ. ඉතින් ඒ හින්දා අපි ඉන්වර්ටර් එක පොඩ්ඩක් ඩවුන් සයිස් කරන්න වුණා. 36 kW වගේ ඉන්වර්ටර් එකක් යූස් කරන්න සිද්ධ වුණා. ඉතින් මේක රිස්ට්‍රික්ෂන් එකක් වුණා. අපිට සිස්ටම් එක ෆුලි ලෝඩ් කරගන්න බැරි වුණා PVR එක මේ ප්‍රශ්නේ හින්දා. ඉතින් ඒක ගැටලුවක් වුණ නැහැ. අපි මොකද සිමියුලේෂන්ස් කරලා කස්ටමර්ට ඇක්චුවල් ජෙනරේෂන් එක පෙන්නලා තවයි සිස්ටම් එකත් එක්ක ඉස්සරහට ගියේ. ඊළඟ කාරණේ තමයි මේ ඉන්වර්ටර් සහ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ්ස් ෆික්ස් කරනකොට අපිට තිබ්බ ඉඩ කඩ හරිම අවමයි.
ඉතින් මොකද මේක මීටර් රීප්ලේස්මන්ට් එකකුත් යන්න අවශ්‍ය වුණ හින්දා මීටර් ඒරියා එකත් එන්ලාර්ජ් කරන්න වුණා. ඉතින් මේ වගේ කාරණා ගොඩක් හින්දා අපි අවම ඉඩකින් තමයි මේ ඉන්ස්ටලේෂන් එක කරන්න පුළුවන් වුණේ. ඉතින් කොහොම හරි අවසානයේදී අපි මේ අපිට තිබ්බ ඉඩකඩ උපරිම වශයෙන් භාවිතා කරලා හරි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට අපිට සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්කම ලැබුණා. හරි, ඉතින් මේ සිස්ටම් එක සම්බන්ධව මේ දේවල් තමයි අපිට විශේෂයෙන් කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් අපි ඊළඟ වීඩියෝස් වල බලාපොරොත්තු වෙනවා මේ ඈර්ත් රෙසිස්ටන්ස් ටෙස්ට් එක, ඉන්සුලේෂන් රෙසිස්ටන්ස් ටෙස්ට් එක, ඊට පස්සේ කන්ටිනියුටි ටෙස්ට් එක, මේ වගේ සෝලා සිස්ටම්ස් කමිෂන් කරන්න කලින් අනිවාර්යෙන් කරන්න වෙන ටෙස්ට් මොනවද කියන එක සහ ඒ උපාංග භාවිතා වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව වීඩියෝස් ටිකක් අරන් ඉන්න. මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඒක වැදගත් වෙයි, කස්ටමර්ස්ලාට සහ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ටෙක්නීෂියන්ස්ලාට, ඉන්ජිනියර්ස්ලාට වගේ හැමෝටම. ඉතින් මීට අමතරව ඔයගොල්ලොන්ට තව මොන හරි දැනගන්න අවශ්‍ය නම් මේ සෝලා සිස්ටම් සම්බන්ධව, සෝලා සිස්ටම්ස් කිව්වහම මේ ඔන් ග්‍රිඩ් සිස්ටම්ස් විතරක් නෙමෙයි, ඔන් ග්‍රිඩ්, ඔෆ් ග්‍රිඩ්, හයිබ්‍රිඩ් සෝලා ලයිටින් සිස්ටම්ස්, සෝලා පම්පින් සිස්ටම්ස්, එහෙම නැත්නම් එනර්ජි ස්ටෝරේජ් සිස්ටම්ස්, මේ ඕනම දෙයක් සම්බන්ධ විශේෂයෙන් දැනගන්න මොන හරි දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපිට ඒ දේවල් ගැනත් ඉදිරියේදී අපි වීඩියෝස් අරගෙන එන්න පුළුවන්කමක් තියෙනවා.